Okay. There are any more questions? Close off. So silakan dah untuk dijawab sampel ini materi start ini. Tak ada apa yang lupa yang saya kali ini start itu barang seperti ini. මම එහෙම හිතන්නේ නැහැ මොකද අපි රෑන්කින් 7 කියන්නේ ඒක නම්බර් එකක් විතරයි මොකද අපි හොඳට කරොත් අපිට උඩට එන්න පුළුවන් ඉතින් අපි කලින් අවුරුදු වල අපි පල්ලෙහාට අපි හොඳට කරමු ඇතින් තමයි අපි රෑන්කින් පල්ලෙහාට ගියේ ඉතින් මම හිතනවා අපි මේ අවද පටන් ගත්තේ සිම්බාබ්වේතේ හොඳට ඉවර කරා මැච් 3 ඉතින් ඒකත් එක්කම බලපොරොත්තු වෙන මේ ටීම් එකත් එක්ක අපි සෑහෙන සෙල්ලම් කරලා තිනවා ඉතින් අපේ එක්ස්පීරියන්ස් ඉන්න ප්ලේයර්ස් සෑහෙන ඉන්න සෑහෙන පිරිසක් ඉතින් හැමෝත් එක්කම මම හිතන්නේ බෝලින් පැත්තේ මේ බැටින් පැත්තේ මේ අපේ ෆුල් ටීම් එක අපිට සෙල්ලම් කරන්න පුළුවන් ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ රෑන්කින් නම්බර් එකත් එක්ක අපි ඔලුවට දා ගන්න නැතුව අපි මැච් බයි මැච් ගියොත් අපිට හොඳ දත්තකින් ඉවර කරන්න පුළුවන් කියන එක. ඒස්තරගේ පොල් පාස් වෙන ජයග්‍රහණ එකලා නමස්ත අපේ සර්වණ මේ පොඩක් දෙමින් කිව්වේ මම යක් දින යතර තරගාවෙද පෙච්චනම් පුබස් සර්ලයි නවීමෙන් ක්‍රිකට් මාන උඹගේ අභියෝගයේ ඒස්තරගේද ලැබුණු අභියෝගින වඩා දියුණු එකක් වෙයිද පස්සේ ඇත්තටම ගුරුබස් එකලගේ කීප දෙනෙක් ටීම් එක ගැන සෑහෙන දෙසක් වෙනස් වෙලා තියෙනවා අපේ වගේම. ඉතින් මම හිතන්නේ ටෙස්ට් ඒ වන් ඩේ කම්පයර් කරන මාරු එක ගේම් දෙකක් මම හිතන්නේ වන් හිතන්න විදියට ඉතින් සෑහෙන ලොකු වෙනසක් තියෙනවා ටෙස්ට් එකේ වන් ඩේ එකේ. ඉතින් ඒකේ ඒගොල්ලන්ගේ බැට්ස්මන්ලාගේ ගත්තොත් ෆෝම් එකේ බැට්ස්මන්ලා දෙන්නෙක් ඉන්නවා ඉන් ෆෝම් ඉන්න. ඉතින් අපි ගොඩ කාලයක් මේගොල්ලන්ට සෙල්ලම් කරපු හින්දා වන් ඩේ ක්‍රිකට් එක ඉතින් අපේ කන්ඩිෂන් අපිට අවශ්‍ය විදියට තියෙනවා අපිට ලේසි විදියට ඉතින් ඒකත් අපේ පැත්තට හරවගෙන ඉතින් මං හිතනවා ඒගොල්ලන්ගේ අලුත් ප්ලේස් ලාවා කියලා අපිට අවශ්‍යයක් වෙන්නේ නැහැ කොහෙත් මේ අපි ඉතින් ඒගොල්ලන්ට සෑහෙන සෙල්ලම් කරලා තියෙන හින්දා ඉතින් බලමු හෙට තරගයේදී අපි පටන් ගමු අපි හොඳට පටන් ගත්තොත් මං හිතනවා අපිට ටූර්නමන්ට් එකේදී හොඳට කරන්න පුළුවන් ඒ කියන්නේ තාම නැහැ ඇත්තරම ගොඩක් වෙලාට අපේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ කලින් අපි මංග සිම්බාබ්වේත් එක්ක ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක බලද්දි ඉතින් මං හිතන්නේ අපි තාම ඩිසයිඩ් කරලා නැහැ මේ හරිම ලෙවන් එක මොකක්ද කියන එක ඉතින් අපි අද විකට් එක බලලා අපි බලන හෙට උදේවරුවක් තියෙනවා ඉතින් ඒකත් එක්ක බලලා අපි ඩිසයිඩ් කරන ටීම් එක කවුද කියන එක මං හිතන්නේ කලින් ටූ එකෙත් ඕපන් එක සෙල්ලම් කරේ පැතුම අවිෂ්කයි ඉතින් මං හිතනවා ඒ දෙන්නට තව ටුවර් එකක් දෙකක් දෙන්න ඕන මොකද එකපාරට අපි ඕපන් එකක් කියන ඕපන් එකේ කාර්යය ලේසි කාර්යයක් නෙමෙයි ඉතින් අලු බෝල් දෙකක් තියෙන එක ඉතින් ගොල්ලන්ට ඒ දෙන්නට ගොඩක් දෙන්න ඕනා කාලයක් ඒක දෙන්නට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඒ දෙන්නයි ගේම් එක ඉතින් මොකද මම සෙල්ලම් කරද්දිත් මම ඕපන් එක සෙල්ලම් කරද්දිත් මම කීප දෙනෙක් සෙල්ලම් කරලා දෙනවා ඉතින් සමහරවිට එහෙම ඕපන් එක ප්ලේස තුන් හතර දෙනෙක් එක ටුවර් දෙක තුනක සෙල්ලම් කරද්දි ගොඩක් අමාරුයි ඉතින් ඉන්ෆෝම් ඉන්න බැස්මන්ටත් ඉතින් අපි බලන්න ඕන කතා කරලා තියෙනවා ඉතින් ආවිෂ්කරය ප්‍රතුම්ටයි තව ටුවර් එකක් මේකයි තව එකක් හරි ඒගොල්ලන් ලකුණු ගෙවොත් ප්‍රශ්නයක් නැහැ ඉතින් මං කියන්නේ නැහැ ඒගොල්ලන් ලකුණු නොගහනවා කියලා ඉතින් බලනවා තව ටුවර් දෙක තුනක් ඒ දෙන්නට දෙන්න ඉතින් මම බලාපොරොත්තු වෙන දේ ඒ දෙන්නගේ මම ඒ දෙන්නට කතා කරලා කියලා තියෙන මම අපි ටීම් එක විතර මොකද බලාපොරොත්තු වෙන්නේ කියන එක ඉතින් ඒකත් එක්ක මං හිතනවා ඉතින් ආවිෂ්ක T20 ආයා ලීග් එකක සෙල්ලම් කරලා ෆෝම් කරලා දිනවා. ඉතින් ඒකට ගොඩක් හොඳයි ආ ෆෝම් එකේ ඉන්න එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තරම් මේ 2 එකේදී ආයා ලකුණු අතට එයි කියන එක. මොකද්ද දෙන්නා කිව්වේ? මොකද්ද ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු දෙන්නේ? ඒක මෙතන කියන්න අමාරුයි. මොකද ටීම් එකට හැම දෙයක්ම එලියට කියන්න අමාරුයි. ඉතින් මං කියන්නේ මගේ පර්සනල් දේවල් තිබ්බා. ඉතින් මම ඒ දේ දෙන්නට කියලා දෙන්නේ. ඔන්නම ටාගට් එක ඩයග්‍රෑම් එක ප්‍රධාන සාරය කියන්නේ 300ක් කීයද? ඇත්තන අපිට වන්දු වසරංග ඉන්නවා එයාගේ ඕවරවුන්ඩ කෙනෙක් විදියට ඉතින් තව දුනිත් වෙල්ලාලගේ ඉන්නවා චාමික ඉන්නවා ස්කොඩ් එකේ ඉතින් දසුන් ශානක කලින් ටෝරගේ හිටිය ඉතින් මං හිතනවා ඉතින් අපිට ඉන්න මේ වෙලාවෙ ඉන්න ඒ තුන්දෙනා අපිට ගොඩක් හොඳයි කියලා ඒ තුන්දෙනාත් ඒ බලද්දි පාට් තුනක් ඉන්නේ තුන්දෙනාගේ ඉතින් මං එතන අඩුපාඩුවක් දකින්නේ නැහැ ඉතින් මට අවශ්‍ය විදියට මට මගේ තියෙන ප්ලෑන් එකට අනිත් ටීම් එකට කොහොමද ප්‍රෙෂර් එකක් දෙන්නේ කියන එක ඉතින් ඒ තුන්දරේ මට බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී මම
ගොඩක් ලොකු අඩුපාඩුවක් දකින්නේ නැහැ ඒ තුන්දෙනා ඉන්න එක. ඉතින් මම හිතනවා දසුන් ශානගේ ඉස්සර ටුවර් දිගල NSL perform කරලා ආයේ තරඟාවලට මේ ටීම් එකට එයි කියන එක. ඉතින් මම අඩුපාඩුවක් දකින්නේ නැහැ එතන. අත්‍යවශ්‍යම බහුල පීඩක අපි ඉන්නේ මේක ටිකක් උඩ ඒක අපිම කරපින්න. මොකද අපි කලින් ඉඳන් කතා වුණා T20 අපේ ඉන්නවා අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්. ඉතින් වන්ඩේගේ අපිට අලුත් සර්කල් එකක් තියෙන්නේ වර්ල්ඩ් කප් එකට. ඉතින් අපි බලන්න ඕන ඒගොල්ලන් වැඩිමන කට්ටිය හිටියත් ඒගොල්ලන්ට වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න පුළුවන්ද කියන එක අපි පොඩක් බලන්න ඕන ඉස්සරහට යද්දී. ඉතින් ඒක බලලා තමයි අපි ඩිසිෂන් එකක් ගත්තේ. ටීම් සිලෙක්ටර්ස්ලත් එක්ක කතා කරලා ඒ අත්දැකීම් තියෙන ප්ලේසර්ස් එක්ක අපි කතා කරා. ඉතින් අපි බැලුවා යන් ප්ලේසත් එක්ක, ඒ කියන්නේ යන් කියන්නේ මේගොල්ලන් සෑහෙන අන්තිම අවුරුද්ද එක තුන සෙල්ලම් කරපු කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැහැ කියන්නත් බෑ. ඉතින් අපි අලුත් ටීම් එකක යද්දී අලුත් වර්ල්ඩ් කප් එකකදී ඉතලා ඇස් වෙනවා නම් අපිට මේ දේවල් ට්‍රයි කරලා බලන්න වෙනවා. තුන් මිලියන් ක්‍රීඩකයන් කියුවාම ඒක හැදින්වීම ඇවිල්ලා ලකුණු 20යි කඩුණු 2යි නෙමෙයි. ලකුණු 1 තරගයේ ඉඳලා ලකුණු 100යි කඩුණු 5යි. එතකොට ඔබ බලාපොරොත්තු වෙන්නේ ලකුණු 30ක් 40ක් ගන්න එකයි, විකට් දෙකක් උපරිම තුනක් ගන්න එක. එතනින් එහාට මම කැප්ටන් ඉදිරිය මම එනං ඉතින් මෝඩෙක් එන්න ඕන එයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ලකුණු 30 40ක් ගන්න එක, ෆිට් දෙකක් තුනක් ගන්න එක. ඉතින් ඊට වඩා කරන්න පුළුවන් වුණොත් එයාගේ දක්ෂතාවයක්. ඉතින් මගේ බලාපොරොත්තු වෙන දේ මගේ දේ. කුසල් ලෝකුස්ලානි දී මේ පාවෝල් ප්‍රයිම් සර්ජන් දාස් සියා බේ අපිට චැප්ටර් සොරියයි මේ විලා දී නායක එකට ඔබට මොකද ගෝල් එකක් තියෙනවා මේ තරකට කණ්ඩායම ගෙන ඕනේ කියලා ලයික් විමසන දෙයක්. ඔව් ඇත්තනම මම හිතන්නේ අපි අනිත් ටීම් එක පොඩක් බලද්දී අපි කලින් වර්ල්ඩ් කප් එකෙත් ටිකක් පසුපස හිටියේ. ඉතින් බලන්න ඕන කොහොමද අපි සෙල්ලම් කරන්න කොහෙද කියලා අපි දන්නවා වර්ල්ඩ් කප් එක. ඉතින් ඒ කන්ඩිෂන් එකට හුරු වෙන්නත් එක්ක අපි ඒ කන්ඩිෂන් වලට අවශ්‍ය කට්ටිය අපි හදාගන්නත් ඕන. ඉතින් ඇත්තරම මම හිතන්නේ අපිට ලේසි දෙයක් නෙමෙයි, ලොකු කාර්යයක් තියෙනවා මේ අවුරුදු 4 අපිට දේවල් ඉගෙන ගන්න. ඉතින් අපේ මම දකින විදිහට මම මගේ ප්ලෑන් එකක් තියෙන්නේ ගොඩක් වෙලාට ෆාස්ට් බෝල් 4 5 වෙනෙක් හොඳම 4 5 වෙනෙක් අපිට ඉන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ මැච් ගහලා තියෙන්න ඕන මාරු කර කර. ඉතින් අපි ප්ලෑන් කරලා තිනවා ඒගොල්ලන් කොහොමද මාරු කර මැච් ගහන්නේ කියන එක. ඉතින් ඒ වගේම අපේ වනිදු අසරංග වනිදු ඒ මහේෂු ඉන්නවා අපිට ස්පින් එකට. ඒ දිනට අමතරව තව කවු දෙන්නෙක් ඉන්නවා කියන එක අපි හදාගෙන තින්නේ. මේ දැන් අකිල දනංජය ඉන්නවා, ජෙෆ්රි වෙන්ඩස් ඉන්නවා. ඉතින් ඒ වගේ අපි බලන්නේ හැමෝම මේ අගට උවර දෙද්දී මේ අතරමැද ඒගොල්ලන්ට මැච් ඇද් දෙකක් දෙන්න. මොකද එක්ස්පීරියන්ස් එක අවුරුද්දක් දෙකින් ගන්න අමාරුයි. ඉතින් කාලය තිස්සේ මැච් ගහලා ඒගොල්ලන්ට දෙන්න ඕන. ඉතින් ඒ වගේ අපි ප්ලෑන් කරලා තියෙනවා ඉස්සරහට යද්දී මොන වගේද මොන වගේ ප්ලේසස් අපි අපි වර්ල්ඩ් කප් එකට අරන් යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට එක අපි ඒගොල්ලන් මැච් දෙක තුනක් ෆේල් වුණත් අපි ඒගොල්ලන්ට මැච් කීප ටුවර් කීප දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ කතා කරන්නේ සවුත් අප්‍රිකා කන්ඩිෂන්ස්. යප්. සල් ඊරාපි ඉන්නේ 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 ඔව් ඇත්තරම මම හිතන්නේ අපි කිව්ව අපේ විකට් හදන අයට අපිට මොකද මොන වගේ තැන දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ හා සමාන දෙකක් අපිට ලැබිලා තිනවා. ඉතින් මම හිතන අදත් මම හිතන් බලන්න ඕන ටිකක් ඊයේ ග්‍රාස් ටිකක් තිබ්බ ඒගොල්ලන් කොහොමද සමාට අඩු කරයි කියන එක. ඉතින් අපි තාම කිව්වේ නැහැ ඒගොල්ලන්ට අඩු කරන්න දෙපාද කියන එක. මම හිතන්නේ මං ඉදන් හොඳ හොඳ තැන තිල්ලක් තියෙනවා. ඉතින් අපි ඉල්ලුවා වගේම බැටින් බැස්මල්ලට වාසිය නේද තමයි අපි කිව්වේ පොඩ්ඩක් අපිට ඒ විදිහට දෙන්න කියලා. මොකද අපි ලංකාවෙන් පිට ගියාම අපිට හම්බෙන්නේ හොඳ තැන තිලි. ඉතින් අපි ඒකට බැට් කරලත් ලකුණු අතර ඉඳලා බෝලර්ස් ලේ එකට උරුවලා ඉන්නත් ඕන මේ කොහොමද හොඳ තැන තිලි බෝල් කරන්න කියන එක. ඉතින් ඇත්තරම මට ඒ ගැන කියන්න ලොකු මේකක් නැහැ මේ තැන තිල්ල ගැන. මම හිතනවා අපි ඉල්ලපු විදියටම ඒක හම්බෙයි කියන එක. ඒගොල්ලන් අපි ඇෆ්ගනිස්තාන් කිව්වම අපි හිතන් ඉන්නේ ඒගොල්ලන් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් නැති කණ්ඩායමක් කියලා. එහෙම දැන් ඇත්තරම හිතන්න අමාරුයි. මොකද සාමාන්‍ය අපිට වඩා ඒගොල්ලන් සෑහෙන ලීග් ප්‍රමාණයක් සෙල්ලම් කරලා තියෙනවා. මම අවුරුදු 8 ලංකා සෙල්ලම් කරාට මම තාම ලීග් 2 ගිහිලා තින්නේ. ඉතින් ගුරුබාස් බැලුවම එයා තාම අවුරුදු 3-4
ඒගොල්ලන්ගේ රටට සෙල්ලම් කරලා තියෙන යාළ සෑහෙන ලීග් ප්‍රමාණයක් අවුරුද්දට යනවා. ඉතින් ඒකත් එක්ක බලද්දී ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් වැඩි හැම රටකම සෙල්ලම් කරලා දිනවා. ඒ කියන්නේ අපිට වඩා ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් අත ඒගොල්ලන් සෙල්ලම් කරලා දිනවා. ඉතින් අපිට කොහේම වෙලාවක ඒගොල්ලන්ව පල්ලට දාලා අපිට සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් අපි ඉන්දියා, ඕස්ට්‍රේලියා, ඒ න්ියුසිලන්ඩ් කණ්ඩායම් ඇත්ත එක්ක සෙල්ලම් කරන වගේම තමයි අපි අෆ්ගනිස්තාන් එක්ක මැච් එකක් සෙල්ලම් කරන්න යන්නේ. මොකද අපිට ඒගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් දෙනවා මැච් ඒගොල්ලන් T20 මැච් ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් ගහලා තියෙන හින්දා අපිට අර දැන් සමහරලාට මැච් එක අපි ලේසින් දිනන්න තියෙන එක ගොඩක් අමාරුයි. ඉතින් අපි බලනවා කොහොමද අපි හරි දේව කරන්න වැරදි අඩුවෙන් කරන්න ඕන. ඉතින් මං කොවෙලාත්ම අෆ්ගනිස්තාන් කියන කණ්ඩායම පල්ලට දාලා හිතන්නේ. Thank you very much.